ඒ පුද්ගල පිළිගන්නවා මේ බෝම්බය අනඟු මල්ල බිම තියලා මම තමයි මේ බෝම්බය අරගෙන අල්තාරයේ උඩින් තිබ්බේ කියලා. අපිට මේ කියන කතාවල් කොණ්ඩේ බැඳපු චීනුන්ට ගිහින් කියන්නේ. බුරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරයන්ගේ දේවස්ථාන භූමියේ තිබී අත් බෝම්බයක් සොයාගත් දිනේ උදැසනෙහි බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ටාසයේ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබෙනවා. පොලිසිය සඳහන් කළේ එවැනි පුද්ගලයෙකු දේවස්ථානයට පැමිණි බවට කාදිරල් හිමිපාණන් කළ ප්‍රකාශය මත පදනම්ව පරීක්ෂණ පවත්වන බවයි. දේවස්ථානයට ඇතුළු වූ පුද්ගලයෙකු එතුළ සැරිසරන ආකාරයත් පිටව යන ආකාරයත් ඇතුළත් CCTV දර්ශනද ප්‍රසිද්ධ කරමින් කාදිරල් හිමිපාණන් ඊයේ මේ පිළිබඳව අනාවරණයක් කළා. මේ සිද්ධිය සම්බන්ධයෙන් මෙවන විට පුත්කලින් හතර දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති අතර කාදිනල් හිමිපාණන් ඊයේ ප්‍රකාශ කළේ සැකකටයුතු මෙම පුත්කලයා පිළිබඳව කිසිදු අවධානයක් යොමු කරන මැති බවයි. මුලින්ම බොරැල්ල පොලිසිය විසින් විමර්ශන ආරම්භ කරා. ඉන්පසුව කොළඹ අපරාධ කොට්ටාෂි විසින් එම විමර්ශන බාර ගැනීමට කටයුතු කරා. අදාළ CCTV දර්ශන මෙම විමර්ශන සඳහා නීතියේ විධිවිධාන ප්‍රකාරව උපයෝගී කරගත්තා. එම CCTV දත්ත සහ පරිවේශනීය සාක්ෂි මගින්ද පුත්කල සාක්ෂි මගින්ද අනාවරණ වූ තොරතුරු මත තවදුරටත් මේ සම්බන්ධ විමර්ශන මනුස්සයාට එයාගේ කාමරේ ගිනිකූරු ගිනි පෙට්ටිය අඩු වෙලා තිබුණ අය ඒ ගිනිකූරු එයා මේ අලවලා තිනවා කියලා පිළිගත්ත අය අරම කියලා මොකද පොලිසිය සාමාන්‍යයෙන් ওই මිනිසුන් අරන් ගියාම ඒ මිනිසුන්ට ඒගොල්ලන්ට ඕන දේ කියවගෙන අස්සම් කරව ගන්නවා එහෙමනේ ඒගොල්ලෝ හුඟක් ස්ටේට්මන්ට්ස් හදන්නේ බොහෝ වෙලාවල් වලට අහිංසක මිනිසුන්ව බිල්ලට දෙන්න බලාගෙන එයාලා කලින් සූදානම් කරගත්තු සැලැස්මක් අනුව තමයි ওই වැඩේ කෙරිලා තියෙන්නේ ඒක පැහැදිලිව ඇමතිතුමාගේ රියැක්ෂන් එකෙන් අපිට පේනවා ඇමතිතුමා අවංක නම් එයා මේ අපි ඉදිරිපත් කරපු සාක්ෂිය ගැන හොයලා බලනවා. අපි කියන්නේ ඒ මිනිස්සයා කවුද කියලා ඉන්ක්වයර් කරන්න. ඇයි ඒක කරන්න බැරි? ඒ කියන්නේ මෙයාලා කලින් තීරණය කරගත්තු දෙයක් ඇත්ත කියලා පෙන්වන්න උත්සාහ කරනවා. ඒක අපිට පිළිගන්න බෑ කොහොමද? පොලිස් ඇමතිතුමා එයා අපිට මේ කියන කතාවල් කොණ්ඩේ බැඳපු චීනුන්ට ගිහින් කියන්නේ කියන්නේ.